ඉතින් සියලු දෙනාට නැවතත් අපි දවස් අද දවසේ සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් විවිධ වැඩසටහන් නිර්මාණය කරද්දී අපට විවිධ මිනිස්සු අපට එකතු වෙන වෙලාවක විශේෂම කියන්නට ඕන වෙලස TV YouTube නාලිකාව හැමදාම මෙවැනි වැඩසටහන් නිර්මාණය කළ ඔබට තිළිණ කරනවානේ. ඉතින් අද දවසේ අපි විදේශගත වෙලා ඉන්න විශේෂයෙන්ම ලංකාවෙන් පිටරටට ගිහිල්ලා පිටරට විවිධ රැකියා කරන ඉගෙන ගන්න අය ඉන්නවා විවිධ අය ඉන්නවා. ඉතින් ඔවුන් අපේ ලංකාවේ මිනිස්සු ගැන හරි උනන්දුවෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඒ අය අතරින් මනුස්සකම දන්න හරි නිහතමානී ලෙංගතුකම තියෙන මිනිස්සු අපට එක්ක වෙනවා. ඒ වගේ සුවිශේෂී තරුණෙක් අපට හමු වුණා මීට මාස කිහිපයකට උඩදී. ඔහු නමින් හේමන්ත. හැබැයි හේමන්ත කියන චරිතය රූපරාම් බෝසෙක් කැමති නැහැ කතා කරන්නට. ඒකත් කියන්න එපා. අද දවසේ මම ඔබට මේ වීඩියෝ එක කරන්නේ ඔහුගේ හඬ විතරයි ඔබට අහන්න දෙන්නේ. ඒක හේතුවක් තිබෙනවා. ඔහු සහ මම කතා කිරීමේදී ඔහුගේ වචනවලින් තේරුණේ ඔහු උද මිනිසුන්ට උදව් කරනවා. හැබැයි පේන්න අවශ්‍ය නැහැ. උදව්ව තමයි කරන්න ඕන අය කියලා කිව්වා. ඒ නිහතමානීකම. හැබැයි මම නැවතත් ඔහුට මම මේ වෙලාවේ ඔහු අහගෙන ඉන්නේ කිව්වේ පුළුවන් නම් රූපරාම හරහා අපි එකතු වෙමු කියලා. නමුත් ඔහුගේ ප්‍රතික්ෂේප කරාට හඬින් එකතු වන්නට ඔහු කැමැත්ත දැක්වුවා. ඉතින් ආයිබෝවන් සුබම සුබ දවසක් හේමන්ත මල්ලි. ආයිබෝවන් බණ්ඩාරයියේ. ඉතින් ඇමරිකාවේ ඉඳලා ඔබ අපිව සම්බන්ධ වෙන අපේ අත්‍යම ඉතාමත් ලෙන්ගතු කමින් අපි මේ මාස කීපය තුළ අපි ඔබත් එක්ක මේ යම් කටයුත්තකට අත ගැව්වා. වෙන මොකුත් නෙවෙයි ඔබ අපි වෙලස ටීවී YouTube නාලිකාව නරඹන ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම ඔබ දැක්ක ඇති මීට මාස එකමාර දෙකකට උඩදී වැලි අදින ළමෙක් ගේ හදාගන්න වැලි අදින ළමෙක් චූටි දරුවෙක් බොහොම මාරුවෙන් වැලි ටික එකතු කරනවා ගල් ටික එකතු කර කර තමන්ගේ නිවස නිවාසය හදන්න සිහිනය සැබෑ කරන්න ඔවුන් පෙළඹෙන ආකාරයේ පෙන්වන වීඩියෝ එකක්. හැබැයි මේ වීඩියෝ එක සානුකම්පිතව දැකපු ආදරණීය හිතවතා තමයි අද සජීවීව දුරකථන ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වන්නේ. ඉතින් ඔහුගේ ඒ සානුකම්පිත බැල්ම අපේ ශ්‍රී ලාංකිකයේ වෙලා අපේ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න සූදානම් වුණා. හේමන්ත මල්ලි මේ වීඩියෝ එක දැක්කට පස්සේ ඇත්තටම මොකද හිතුනේ? ඇත්තටම බණ්ඩාරයියේ මම ඒක පොඩ්ඩක් වෙලාව අරගෙන පොඩි වෙලාවක් කරගෙන කියන්නම් මේ කතාව. මමයි මගේ දෙලිඳයි අපි දෙන්නා මේ දෙසැම්බර් 31 වෙනිදා රෑ අපි මේ රෑ මේ මෙහි රතිඤ්ඤ පුච්චන මේ මේ ෆයර්වර්ක් කියන වෙලාවේ අපි මේ ටීවී එක බලාගෙන හිටියා. ඔය YouTube channel මේ ඒවා බල බල ඉන්නකොට අපිට හම්බෙන් වගේ තමයි මේ වෙල්ලස්ස ටීවී channel එක දකින්න ලැබුණේ. එතකොට දෙසැම්බර් 31 වෙනිදා රෑ ඉඳලා ජනවාරි 1 වෙනිදා වෙනකම් අපි මේ වෙලස්ස ටීවී එක බැලුවා. බලද්දී මේ අපි දෙන්නටම ඇඬුවා. ඇත්තට මේ ඇඬුණා කියන්නේ මේ ඒ කඳුළු වෙන එක නතර කරන්න බැරි වුණා ගොඩක් වෙලා යනකම්. ඉතින් ඒ වෙලාවේ මේ අපිට හිතුණා මේ අපිට යම් ඉඟියක් දුන්නා දෝ යමක් කරන්න කියලා. මේ අහම්බෙන් වගේ බලන්න ලැබිච්ච එක. ඉතින් මම හිතාගත්තා මේ මම මොන හරි මේ 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 ඇති වුණු පිටට ඇති වුණු සංවේගයත් ඒ වගේම මේ බණ්ඩාරයියේ දේවල් කරපු දේවල් ගැන බැලුවාම ඇති වෙන විශ්වාසයත් මේ දෙකම එකතු කරගෙන මම හිතුවා මේ මේ වෙලාවේ මොන හරි කරන්නම අවශ්‍යයි කියලා. ඉතින් මගේ 2020ට මම හැමතිස්සෙම හැමදේම කරන්නේ ප්ලෑන් කරලා මේ ඉතින් මම 2020 වර්ෂය වෙනුවෙන් මගේ ප්ලෑන් පැත්තක තියලා මම මේකට ප්‍රමුඛත්වය දුන්නා. ඉතින් ඒ නිසා මේ මේ වීඩියෝ මම කියන්නේ මේ පොඩි මේ ළමයා වැලි ගොඩ දාන එක කතාව විතරක් නෙමෙයි ගොඩාක් දේවල් අපිට උදව් කරන්න තියෙනවා නම් මම හිතන්නේ 20ක් 30ක් විතර වගේ ප්‍රමාණයක් වුණත් මේ දකින්න දකින්න හැම එකම මේක මේක කියන වගේ අදහසටම ආවා මේ කියන්නේ උදව් කරන්න තියෙනවා නම්. ඒ වෙලාවේ තමයි මම බණ්ඩාරයට කෝල් කරලා අහුවාම බණ්ඩා ඒ වෙලාවේ අපිට මේ ලැබුත්තු දෙය තමයි මේක. ඉතින් අපි ගොඩාක් සතුටු වුණා මේ ඒ ළමයා විශේෂයෙන්ම ගේ තාත්තායි හමෝක බොහෝම අමාරු මහන්සියෙන් ගියා ගොඩනගා ගන්න බොහෝ කාලයක් තිස්සේ මේ වැරදක් පිටක් ඒ වගේ උත්සවන්ත කෙනෙකුට මේ උදව් උපකාරය කරන්න ලැබිච්ච එකත් එක්තරා වාසනාවක් විදියට ගත්තා. ඉතින් ඔය වීඩියෝ එක විතරක් නෙමෙයි අපිව හලෝ ඉතින් මේක අපිට ලැබුණු අවස්ථාව වාග්යක් විදියට හිතලා ඒ ළමයා ඒ වගේ මේ පවුලේ අයත් වාසනාවන්තයි. ඒ වගේම ඒ අය
යම් සංසාරේ තිනක් කරලා තියෙනවා අපේ මේ දේ ලබන්නේ අපිටත් තින් කරගන්න ඒගොල්ලෝ අපිටත් යම් උදව්වක් වුණා කියන එකයි මම හිතන්නේ ඉතින් ඒ වෙලාවේ මේ බණ්ඩාරයියාගේ මේ කැපකිරීම වචන වලට කියන්නේ මිල කරන්න බෑ මොකද මම හිතනවා මේ ඔය බණ්ඩාරයියා මේ අපේ මුදල් පරිපාලනය කළා ඒ වගේම මට තාමත් හිතා ගන්න බෑ මේ මෙච්චර විශාල දෙයක් කොහොමද මේ කරන්නේ කියලා ඉතින් ඒ විශ්වාසය ඇත්තටම මේ ඒ දවසේ පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම්ම මට මං හිතන්නේ මම වියදම් කරන්නට වැඩිය දෙයක් සිද්ධ වෙනවා කියන එක තමයි හැමදෙස්සෙම දැනෙන්නේ පැහැදිලිව ඉතින් ඒ ඒ ඒ ඒ ඒ සිතුවිල්ල ඒ හැමදාම තිබුණා විශ්වාසය තිබුණා ඒ වගේම හැමදාම දෙයක් දකින්නවා නිකන් හැමදාම අපිත් එක්ක ඉන්නවා කියන තමයි දකින්නේ කියන්නේ මගේ මම උපකාර කරන වැඩේ නැති වුණත් වෙන දේවල් වලින් හරි එක ළඟ ඉන්නා වගේ හැමදෙස්සෙම සමීපවක් දැනුණා ඒකත් එක්ක මේ සහෝදරයෙක් හදියේ අදටත් එහෙමයි මං හිතන්නේ පැහැෙන කාලයක් මේ බැඳීමක් ඇති වෙයි කියලා මට හිතෙනවා අතරම මේ හේමන්ත මල්ලි මට දැන් ඔබ පළමු දවසේ කතා කරපු ඒ ශෛලියම අදටත් මේ වචන හැසිරෙනකොට මට දැනෙන්නේ ඔබ මගේ අතරම සහෝදරයෙක් වගේ තමයි මොකද හේතුව මේ ඔබ ඔබ අපි මාව අපිව විශ්වාස කරලා ඔහොම මුදල් දාන්නේ කොහොමද කියලා සමහර කාලකට හිතෙනවා මේ මට මාව විශ්වාස එක්ක පාටම ඔයා ලක්ෂ 3ක් දානවා මාව ඇස් දෙකටවත් දකින්නේ නැතුව ඉතින් මම කල්පනා කරේ මේ වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවා ලංකාවෙන් පිටරට ගිහිල්ලා ඉන්නවා හැබැයි ඔබ වැනි මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙනවා ජීවත් වුණාට සමහරක් වෙලාවට උදව් කරන්න කැමැත්ත තිබුණට එන්න බයයි ඉස්සරහට මොකද ලංකාවේ මිනිස්සු ගොඩක් හොර වැඩ කරනවානේ රටේ ඉහළ පැලැන්තියේ ඉන්න මිනිස්සු ඉඳලා පහළ පැලැන්තිය දක්වාම විවිධ මිනිස්සු සමහරක් කියලා පැහැදිලි වචන කියන්න ඕනේ මොකද ගොඩාක් අය හොඳ මිනිස්සු ඉන්නවා ඒ අතරින් සමහරක් තමයි මේ වගේ නරක වැඩ කරන්නේ ඉතින් ඒ අතරට ගොඩක් අය ඉදිරියට එන්න බයයි මේ වගේ උදව් කරන්න නමුත් ඔබ ඇවිල්ලා ඔබ අපිව විශ්වාස කරලා වෙලස ටීවී යුටියුබ් නාලිකාව විශ්වාස කරලා මාව විශ්වාස කරලා මේ විදිහට මුදල් දාලා අපි වැඩේ කරනවා ඇත්තටම මගේ ජීවිතයේ හේමන්ත මල්ලි මම මුලින් කිව්වා අපි දෙන පෞද්ගලික කතාවෙන්ද කිව්වේ මගේ ජීවිතයේ දවල් 170කට කිට්ටු වෙන දැන් මේකට හදලා 50ක් විතර හදලා ඉවරයි එනි සුට්ටි ගත හදලා ඉවරයි ටිකක් නමුත් බාර දෙන්න කාලය මදි මගේ ජීවිතයේ වැඩිම මුදලක් වියදම් කරපු සහ ලස්සනම නිවස සහ හොඳම නිවස තමයි ඔබ මැදිහත් වෙලා හදලා ඒක නිසා මට ලොකු ආඩම්බරයක් දැනෙනවා ඔබ මේ මුදල් වියදම් කරලා මේ නිවස හදන්නට මට ශක්තිය ලැබෙනවට ඇත්තටම ලොකු ආඩම්බරයකින් මේ කතා කරන්නේ මොකද මගේ ජීවිතයේ හොඳම නිවස හදලා දෙනවා අඩු ගානේ මං හිතන්නේ මගේ අපේ ගෙදරවත් එහෙම හදාගෙන නැහැ ඒ තරම්ම ලස්සන නිවසක් හැදෙනවා වටිනාකම කිව්වොත් එහෙම හිතා ගන්නත් බැරි වේවි ඒ තරම්මට ඒ තරමට වටිනා නිවසක් ඉතින් අංග සම්පූර්ණ නිවසක් හැදෙන්නේ ඒ දරුවන්ට ඒ ලම් දෙමව්පියන්ට ජීවිතේ කිසිම දවසක මේ නිවසක් හදා ගන්න බැහැ හැබැයි ඔබ මැදිහත් වෙලා හේමන්ත මල්ලි ඔබේ මම විශේෂයෙන්ම ඔබ වැදගත් වෙන්නේ ඔබේ දෙමව්පිය දෙන්න නිසා මම ඔබේ දෙමව්පිය දෙන්නට නම් කොහොම පින් දෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ ඒ තරම්ම ඔබේ දෙමව්පිය දෙන්නම ඔබ හදලා තිනෝ මේ සමාජයේ යහපත් පුරවැසියෙක් හැටියට හොඳ මිනිස්සෙක් බවට පරිවර්තනය කරලා තිනෝ ඒ නිසා ඒ දෙමව්පිය දෙන්නට පින් දෙනවා ආශිර්වාද කරනවා දීර්ඝාසි ලැබේවා මෙවැනි පුතෙක් හැදුවට සමහර අය පුතු හදලා ජීවිතේ පුදුමාකාර දුක් විඳින දෙමව්පිය හැබැයි ඔබේ දෙමව්පිය දෙන්න කවද හරි මේ නිවස බාර දෙන්න එන දවසට ජීවිතේ සතුට ලැබෙන එක ඒ සතුට ඔබට පෙරලා ඔච්චර ආශිර්වාද කරයි කියලා ඔබ මින් දන්න. ඒ නිසා ඔබට අපි ආශිර්වාද කරන්න ඕනේ ඔබේ දෙමව්පියන්ගේ ආශිර්වාදයේ හොඳටම ඇති. මොකද ඒක දැක්කට පස්සේ ආයේ තවත් වෙන පිනක් කරන්න ඕනේ නැහැ. මේ නිසා හැමදාම වැඩි ගොඩක් ස්තුතියි ගොඩක් පිං. වෙලස ටීවී යුටියුබ් නාලිකාව නරඹලා ඔය විදිහට අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම अमेरिका जपाने ऑस्ट्रेलिया विविध रटवा आदरणीय मिनसुट पुलवाण समार अब वीडियो दर्शन को मोबाइल को साइला अब संबंध देवा पुलवा हेमंत मल्ली मरी आसा आदरणीय बिंद कथाकर इनमें संबंध करेंटेला මේ එයා මේ අතරම මේ පෞගි දවසේ සර්ජරි හිකුත් කරලා ඉන්නේ මම ඒ අතරේ තමයි මේ මං අයියට මං හිතන්නේ මුල්ම දවසේ කිව්වා මට ටික දවසක් ඕනි කියලා මේ නමුත් ඒවත් පැත්ත ඒ කියන්නේ හැම දෙයක්ම මම පැත්තක තියලා මේ වැඩේ ඉක්මනටම පටන් ගත්තා ඉතින් අපි මේ මගේ දිනින්ද මේ වෙලාවෙ නම් නිදි දැන් රෑ වෙලා අපිට ටිකක් මේ රෑ 10යි වුණාට එයා නිදි වෙලා ඉතින්
මේ ඉතින් තව කියන්න ඕන කතාවක් තියෙනවා. මේ අපි එදා මේක හදනවා කියලා තීරණය කරගත්ත දවසේ අපි දෙන්නටම නිින්ද ගියේ නෑ ඉවනකන්. ඒ වගේම පළවෙනියෙන්ම සල්ලි ටික සල්ලි එවපු වෙලාවෙත් ඒ සතුට ඒ විදිහටම වින්දා මේ දෙන්නටම නිින්ද ගියේ නෑ ගොඩක් රැ වෙනකන්. ගොඩක් කියන්නේ මම හිතන උදේ 3-4 කරන අපිට නිින්ද ගියේ නෑ. ඔබ මුදල් ඉතින් මම හිතන්නේ අපි ඒ සතුට වින්දා පුදුම විදියට පළවෙනි මුදල මේ දාන්නේ මම කියන්නේ නැතුව පළවෙනි මුදල දැම්මේ මට මතකයි කැලණි විහාරස්ථානයේ ඉන්න වෙලාවේ නේද? ඔයා මම කිව්වේ ඔව් ඔව් මං හිතන්නේ ඒ වගේ වෙලාවක බුද්ධ පුත්‍රයන් වැඩ සිටින ස්ථානයක හිටියේ මං ඒ වෙලාවේ මම මට ලොකු සතුටක් දැනුණා ඔබ මට සල්ලි දැම්මට දානවා කියලා මට SMS එක ආපු ගමන් මොකෝ ඔයා ලොකු පිනක් කරලා තිනවා මල්ලි මම මේ වෙලාවේ ඒ දේ දකින්න සහ අහන්න මොකද මං සත්‍යාර්ථ ආරම්භ කරන්න කියලා මම ඒ වෙලාවේ විශාල වශයෙන් මේ පින් කමකට සහභාගී වෙලා හිටියේ හරියට වයසින් ඉතින් මට ඕනි මේ එයාව හිස් අතින් නොයවා යවන්න. අපි වෙනුවෙන් කරපු කැපකිරීම, අපි වෙනුවෙන් කරපු දුක් මහන්සිය, දහඩිය මහන්සිය අපි මේ ලෝකෙට ජීවත් වෙන අපිට මේ අවස්ථාව ලබා දී සම්බන්ධව ඉතින් අපිට කලගුණ සලකන්න මේ මම සාමාන්‍යයෙන් ගොඩාක් මේ භෞතික දේවල් වලින් එයාට සංග්‍රහ කරන්න උනන්දු වෙන්නේ නැහැ. මට ඕනි මේ අපිට ඇසට පේන්නේ නැති විසාවකට ගියහම පවා එයාට සංසාරිකව යම් උදව්වක් සංසාරේ ලැබෙන දෙයක් කරලා අතට යමක් දෙන්න එගම් වියත්ති. ඉතින් ඒක තමයි මගේ සංකල්පය. මම මගේ අනිත් සහෝදරයෝ එයා හැමෝටමත් එක්ක එහාට ගිහිල්ලා මම කරන්නේ එවැනි දේවල් වැඩිපුරම. ඉතින් මේ වෙනකොට ගොඩාක් ඉඳහම් කරගෙන තියෙනවා. ඉතින් ඒ අතර විශේෂම පින්කමක් බවට පත් වෙනවා මේක. මම හිතන්නේ අපි හැමෝගෙම ජීවිතේ ලොකුම පින්කම මේක තමයි මේ මෑත ඉතිහාස කරපු. ඉතින් මේ ඉදිරියෙන් බණ්ඩාරයියගෙන් ලැබුණු මේ උපකාරය මම හිතන්නේ ඔයාටත් අපිට එකම දේ තමයි සතරට අපි හැමෝටම යමක් එකතු කරගන්න මේක උපකාරයක් වෙනවා කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නිතර නිතර ඉතින් ඔයාට පින් අනුමෝදන් කරනවා. ආ ඉදන් තමයි මේ හැම දෙයක්ම සඵල වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉතින් අපට මට පුළුවන් වන්නේ සම්බන්ධීකරණයක් සහ කල්පනාකරණයක් කරන්න කොමනයි. ඉතින් ඒක නිසි ආකාරයට කරනවා. හැබැයි දුරකථන බාධා නම් අපට එමටයි. ඔබ සමහරක් කරන මට දුරකථන නැතුම් අරන් තියෙනවා. සමහරක් වලට ඒ වගේ වෙලාවක මට හැකියාවක් වන්නේ නැහැ. සමහරක් වලට මම වීඩියෝ පටගත කිරීමක නැත්නම් වෙනත් වැඩසටහනක ඇතරම මුළු රටවටේම දුවද්දි සමහරක් වලට දුරකථන නැතුම් නම් ගොඩක් අපි අතරින් දුරස් වෙලා තිබෙනවා. නමුත් කොහො කෙසේ හෝ නැවත සම්බන්ධ වෙලා අපි අවශ්‍ය දේවල් කරනවා. ඉතින් ඔය විදිහ තමයි අපි මේ වැඩසටහන් දියත් කරලා තියෙන්නේ. ඇත්තම අද දවස කාර්යබහුල දවසක්. නමුත් ඔබ සම්බන්ධ කරගත්තේ බොහොම අමාරුයි. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ. අවසන් වශයෙන් ඔබට කියන්න යමක් තියෙනවා නම් කියන්න පුළුවන්. ඔව් මගේ මේ එක ඉල්ලීමක් තියෙනවා මේ ගේ හදන පවුල වෙනුවෙන්. මේක මම ගොඩක් හිතපු දෙයක්. මම මේ කරන මේ ලෝකයේ වශයෙන් භෞතික වශයෙන් මේ කරන උපකාරය මං හිතන්නේ මහා ලොකු දෙයක් වෙන්න බැහැ මේ අපේ සතර ගමනේදී. නමුත් මම හිතනවා මේ අයට මේ පවුලේ සමාජිකයන්ට පුළුවන් නම් මං මේක ඉල්ලීමක් විදියට විතරයි මේක කළ යුතු දෙයක් විදියට නෙමෙයි. කොහේ හරි හොඳට මේ ආගමික වැඩසටහන් සිද්ධ වෙන අංශලකට සම්බන්ධ වෙලා පුළුවන් නම් මාස 12ක් කියන්නේ පෝයවල් 12ක් පවුල හැමෝම එකතු වෙලා සිල් සමාදන් වෙන වගේ වැඩක් කරන්න. එවැනි දෙයක් කරලා ඒ මම කරපු උපකාරය වෙනුවෙන් මට ප්‍රතිපකාරයක් කරනවා නම් මම හිතන ඔයාලා කවදාකවත් මට ණයක් නැහැ කියලා. ඉතින් මේ මම ඒ ඉල්ලීමේ අයගෙන් කරන්න කැමති. හැබැයි ඒක මේ ඉල්ලීමක් මිසක් කළ යුතු දෙයක්ම වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ හිතේ ශ්‍රද්ධාව කැමැත්ත ඒ වත්ව එවැනි දෙයක් සිද්ධ වෙනවා නම් කරන්න පුළුවන් නම් හොඳයි කියන යෝජනාවක් විදියට මම ඒක ගේන්න කැමතියි. බණ්ඩාරයට පුළුවන් නම් ඒ අයව දැනුවත් කරන්න මට වෙන්නේ මේ වගේ අදහසක් තියෙනවා කියලා. හැබැයි කිසිම විදියකට බල කරන්න එපා. ඉතින් මේ එහෙම කරනවා නම් හිතන්නේ යාලටත් සංකාරික වශයෙන් උත් මං හිතන්නේ
ජීවිතේ ලොකු පිම්මක් පනින්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. පැහැදිලිවම ඒක ඇත්තටම හොඳ ක්‍රියාවක්. මම ඔබ ප්‍රථම වතාවට ඔයදී ඉල්ලීම සහ ඇහුවේ මොකද මේ තවත් එක්කෙනෙක් ආගම දහම අනුව ජීවිතේ හැඩගස්වන්නට විශේෂයෙන්ම පොයවල් 12ක් ඒ මනුස්සය එතකොට ඒකාකාරී ජීවිතෙ මිදලා යම් තැනක රඳවලා ආගම අනුකූලව අඩුගානේ දවසක්වත් රඳවන්නට පුළුවන් නම් පන්සලක මම හිතන්නේ ඒකත් මහා පුණ්‍ය කටයුත්තක්. ඉතින් හේමන්ත මල්ලී ඒ පිළිබඳව හිතලා එහෙම අලුත් නිර්මාණයක් මම හිතනවා ඒක අලුත් නිර්මාණයක් වෙනවා අපට. එතකොට අපිට පුළුවන් මේ මනුස්සය සමහරක් වෙලාවට හේමන්ත මල්ලී මේ ඔවුන් අර වැඩේ උදේට යට වෙනව හවසට එනවා ඊට පස්සේ ජීවිතේ ඒ විදිය තමයි ජීවත් වුනේ. සමහරකට පන්සලකටවත් යන්න නැති මිනිස්සු වෙන්න පුළුවන්. ඒ වගේ මිනිස්සු ආගම දහම අනුව හඩ ගස්වන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් මහා පුණ්‍ය කටයුත්තක්. ඒ නිසා අද දවසේ බොහොම පින් දෙනවා, බොහොම ස්තුතිවන්ත වෙනවා ඇදු වැඩු දෙමව්පියන්ටත්, හේමන්ත මල්ලීටත්, ආදරණීය බිරිඳටත්, සියලු දෙනාටත්, පෞලේ සියලු දෙනාටත් බොහොම පින් දෙනවා. දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කතරගම අඩවියේ ඉඳන් අපි මේ ආශිර්වාද කරන්නේ කතරගම දෙවි හාමුදුරන්ගේ පිහිට බැල්ම ඔබට, ඔබේ පවුලට, සියලු දෙනාටම නිරන්තරයෙන්ම ලැබෙනවා අනිවාර්යයි. ඒක සත්‍යයි. මේ විශ්වයේ බලයෙන් මේ දේවල් අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි. බුදුන්ගේ පිහිට ලැබේවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද නිරන්තරයෙන්ම ලැබේවා. ගණදේව නුවණ ලැබේවා. ඒ වගේම හැම දෙවියන්ගේම පිහිට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද දවසේ බොහොම පිං, බොහොම සූති වෙල්ලස ටීවී විදුලි නාලිකාවත් එක්ක අපි ඔබ හා සම්බන්ධ වුණාට බොහොම පිං. මේ කරපු උපකාර වලට ඒ වගේම හැමෝගෙම ඉල්ලීමක් කරනවා මේ බණ්ඩාරය කරන මේ ක්‍රියාවට උපකාර වෙන්න කියලා පුළුවන් විදියට. මොකද ඒක මං හිතන්නේ සහෝදරයෙකුට එහා ගිහිල්ලා මම විශ්වාස කරනවා. ඉතින් අනිත් හැමෝටමත් ඒ විශ්වාසය ඇති කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. හොඳයි. සිල් දාන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.